ප පරපුරක් උදසා සුවපත් දිවිරකට හෙළිකරයි මංපෙත වදාදා සරසත ආයුගුවන්මකට වර්තමානයේ ජනප්‍රිය මාතෘකාවක් තමයි යෝග යෝග කියල හඳුන්වන්නේ මහා බලසම්පන්න පාශ්චරිමත් විද්‍යාවක් ඒ මගින් කරන්න පුළුවන් බෞතික ක්‍රියාකාරකම් බොහොමයි. සහර ක්‍රියාකාරකම් අපිටමී දෘෂ්‍යමානයි. සම්හර ක්‍රියාකාරකම් එඇත්තටම ඇසට හසුවන්නේ නෑසට හසුවන නොවන අයුරින් තමයි මෙම ක්‍රියාස්මක වෙන්නේ. ඉතින් යෝග විද්‍යාව ගැඹුරටම හදාරන්න ඔන්නම් ඇත්තෙන්ම ඒ ගැඹුරටම කිා බහින්න ඕනි. කොම නමුත් අද සුවසිටින් අපි අවධානී යම් කරන්න බගපුරොත්තු වෙන්නේ මේ මානසික ආතතිය ජයගන්න යෝග ආස්සන ින් පුළුවන්ද කියන කාරණය පිළිබඳවයි. ඒ පිළිබඳව අද බදාදාසුව සිතට කරුණු පැහදිලි කරන්නේ. ෝග උපදේශක ගවේශක හසින්ත කංචන ඩස් නා ගහවත්ත මහතායි. ඔබතුමා ඉතාමත්තා අදරින් ගෞරවෙන් අපි සුදේශය සේවය වෙනුවෙන් පිළිගන්නවා අයුබෝවන්න බතුමාට අෝ අපි කතා කන මේ මාතෘකාවට අදාලව ඔබට පුළුවන් ඔබේ ගැටලු අපිට යොමු කරන්න අපි මතක් කරන්නම් දුර කථනාක බින්ඳුවයි එක එකයි දෙකයි හැටයි විසි හතරයි කොළහ බිඳුවයි එක එකයි දෙකයි හැටටයි අනු හතරයි විසි අට. ඔබතුමා අපිට මුලින්ම පැහැදිලි කරන්න ඇයි අපිට යෝග වැදගත්වෙන්න කියන කාරණය. බොහම ස්තතියි අදස්තකීමට අස්ථාව ලබ දීම ගැෙන උදර ත්මියය යෝග කියන විෂය ඇතර මකලිමවැඩ සරල්කි වගේ මේ සීමාවක්හොය නැබැෑ එක අනාධිමත් කාලයකින්ද එන විෂය දර්ශනයක් ඒ අපිට අපේ මතගේ හටියට අප පිටි පස්ස ියොත් පංකර බුදුරජාණන් වන්සේකාල සුමේදකන්න තවසානන් නීත විරුණ ගන්න කාලතීමම දක්වාම දවෙනවා එකන මේක කාලසිමාවක්ය ැබෑ යෝග දර්ශනය තියෙන විධ පැතිකඩ මේක දර්ශනය අනිකු දර්ශනයන් වගේ බෞදධ දර්ශනයම යෝගන්නේ දර්ශනය තර මේ යෝග දර්ශනය විධ පැතිකරස්සේ විදහදක්න්න කුල භාවනා පැත්තෙන් ආසන පැත්තෙන්. ඇසට කලින්කිව ගැසට පේ පත්තිහ ඇසට නොපෙනන පැත්තිේ. ඇසට නොපෙෙන පැත් අපටි කතා කරන්න බැහැ මොදේක ඔප්පු කරීමේදී යම් යම් ගැඩලු මතුුණ නිසා. යෝග කියන්නේ ඇත්තටම මිනිසාගේ මනුසයාගේ යහපත උදෙසාම තියෙන්නව මාර්ග්‍යයක් ඒ ඇරන්න මේකෙන් කිසිම අහිතක් මනුසවර්ගාට වෙන්නේ නෑ.දැන් අපි අහල තියනව තවත් කාරණ ඇතම මේකම ආයිරුවයේදේ තවත් එක් ප්‍රතිකාර්කමයක් කියලා. ක පිල්ි බඳව ඔබ එකඟ වෙනවාද ඒක මට රුජෝම එක වෙන්න පුළුවන් කානාවක් නෙවෙල් එතකොට යෝග දර්ශන ගැන කතාගදනකොට ඉන්දයාන්වා භාෂ ගන කතාගරොත් ඉන්දයාාව දැන පද්ධතිය සම්පෙන්ඩිනලා තියන වේදගඩත් තේක වේදගන්ත්‍ර හතරක් වේදයන් චතුර මහවේදයන් එක එතකොට ආයර්වේදය කියනක වෙනම වේදයක් ඉදිරත් සඳහන් වෙලා සඳහන් වෙන පොත් පත්වරලා හනත්තන් අතරවන් වේද කොට සසක් කිදරත් ආරේදය සහන් වෙන යෝග කියන්නේ මේකට වර වරස්ම දර්ශනය තෝට යෝග කොහෙද තියන්නන්නේ යෝග කොහෙද සඳහන්න එන්නේ උපනනිෂත් ග්‍රන්තවල පදශයන්නේය කළො අපට යෝග හම්බෙන ඒවගේම පැලණ පොත් පත්වල තිනවා සාංක දර්ශනය ප්‍රායෝගික තලය තමයි මේ යෝග දර්ශනය කළ කියන්න තොළ ජාදයෝග්‍ය දර්ශනයත් යෝග කියන සඳහන්නනවා තොර ආර්වේද සමගත් අනිකුත් වේදයන් සමගත් රජෝම වල සබන්තාවයක් තියනවා එකම පහැදිල් කරන්න කෙටන් තමත්ම කෙටෙන් අපි දර්ශනය ගැන හදාදනකොට ඊශරවාදී අනිශරවාදයක කොටස් තේර පෙද ඒශරක් ඉන්නව කියලාත් පිළිගන්න කොටසක්කින්න ඒ ෂවරක් හැකිලා ඉන්න කොටසගුත් න්න මේලෝක මැව් කාරෙක් ඉන්නවා කියලා පිල්ගන කොටසගුත් ඉන්න මේකු ලෝක මැව්කාරක් නහැකිලා පිගන්න කොටසකොත් ඉන්න මේ යෝග දර්ශන දෙපැත්තරම දොල්න වෙනවා එනිසා ආර්වේද තුොළම යෝග තියනව කියලා කියන්න බෑ නමුත් බොහෝලරි රෝග සඳහා කායක හා මාන්සික වශයෙන් යෝගදර්ශනය බොහෝම ඉහලින් මේක ප්‍රෝජණ ගන්න පුළුව. දැන් මේ ක්‍රමය යෝගකමේ බෝ නොවන රෝගවලට උසුවක්ද. ඇත්තම මේක එකන්නේ නිට්ටාවට සුවකරීම හැකියාවක් තියෙනවද. ඇත්තර මෝව. බෝනෝන රෝග නිට්ාාවරම සූකිරීම හැකිියාව යෝගදර්ශනගත්තාම යෝග දශන තින බෙත් ක්‍රම කීපිය. මෙ ආරේ දවගේම බෙත් ක්‍රමතින යෝග දර්ශනයතිත් නමුත් ඒතන්ට වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ නැහැ මොකද යෝග බෙහෙත් ගන්න මට්ටමට වැට නැහැ යෝග දර්ශනයේ තියන විවිධ පැතිකටවලින් විවිධ න්‍යායන් වලින් විධ ආසන වර්ග වලින් බෙහෙත් ගන්නේ නැතුව ඒ යෝග ආසන අභ්‍යස මගින්ම විශේෂෙන් සොසන ගැනීම රටවම් මගින් සොසන අභ්‍යාස මගින් බෝනරෝ බෝ නෝන රෝග සෝකිරීමේ හැකයාව අනිවාරම තියනෝ යෝග මේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වැදගත්වෙනවද. අනිවාරිම අනිවාරිෙන්ම වූ ඒ මහිතන්නේ මේ කොරනා කාල අපි ප්‍රායෝකිකව අත්දැක්ක අත්වින්දා සුව වනා කිසිදු බෙහතක් නැතුව යෝගවලින් තියෙන ඉතා පොඩි කොඩා කොටසක් භාවිතා කරලා රෝගි තත්වයෙන් මි දෙන්න අපි යෝගාසන පොහුණු කර. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය නීරෝගීවත් මනුස්සෙක් කියලා හඳුන්වන්නේ මිකායිකව මානසිකව ඒවගේම අධ්‍යාත් මිකව සමාජය විදියට මේ හැම අංශයකින්ම පිරිපුන් කෙනෙකුට. එහ මනස වගේ කයත් නීරෝගීවතියාගන්න කොහොමද මේ ගූපකාරී වෙන්නේ ඇත්තරම මනුසෙක් ගත්තාහම මනුසයාගේ අප්‍රධානෝශයෙන් බිදන්න පුළුවන් මනසහමනතන් මනස කොටසක් කයි කොටසක් කියලා තාවිශයන් කීපයක් ක්තුනවා ආ මුදලකොසකයකතුනයි වගේ කොටස් එකකතුෙනවා ඒ ඔක්කො මැත දීයට පස්සේ අපිට මනසයි කයයි අයින් කරන්න පුළුවන් කයගවා අපට ැන දෙවලග පංචන්්‍රිය පද්ති සැගස්මතමයි මේ කායි කල කියන්නන්නේ ඇසකරනත දව චරිගේර කට මේ හැදලතියනේ පචම බතියන් එකතුයි. එතකොට ඒ තුල අපට නොපෙනල දෙයක්තමයි මේ සිත කියලා කියන්නේ නමුත් සිත කියන හැමති සිත හැමතිස්සම හරියටක මේ නි්ප නිෂ්පදාල කාරයක් වගේ තිස්සම සිතුලි නිෂ්පාදනය කරනු ඒ සිතට කොයිමලාකොත් සිතුලි නිෂ්ාදන කරන නතු ඉන්න බෑමට සිතුල පදාන නට ඉන්න බෑ ඒ මල්ලසෙන් නිපරදවන සිතුලි වලින් තමයි අප සිතකයි වචනේ ක්‍රියාකාරකම් ඇතිවෙන්න උතන හොද සම්බඳ තවයක්ත්තය ම දිරේද ලා බ පහලි කරන්න අපි සිතකාය වචනෙන් කරන ක්‍රියාකාරකම් වල උල්පත එම උපත සිදවෙන්නේ මේ සිතේ තොකොට සිතෙත් හටගන්නවා රෝග ඒ වගේ මේ කයත් හරගන්නවා රෝග. එහෙමැ මනස සහ අය සමබරවතියාගන්න මීග උපකාරී වෙනවා කියන කාරණයතුමය බුදු ම කරන්නේ ඔවු මේකි පතන්දෙල යෝග සූත්‍රවල පතන්ජලි මුනිවරැගල න මෝග ශාශයට ඉතාමත්ම මහගු කාරය කරපු කෙන පතන්ජලි රෂතුමා ගේ තියෙනවා සූට්‍රකසියනු හයක් ඒකසිනු හය කොට හතරකට බදල තිෙනවා ඒක සමාධිපාදය කියනවා ිතවෘති නිරෝධහ චිත්තවෘති නිරෝධහ සිතයම් උත්තින් නිරෝධනය කිරීම තමයි මේ යෝග කියන කියලා ෂූත්‍රකින් දේශනා කරලා තියෙනවා එතකොට මේ සිතේ ඇතිවෙන්න වූ සිතුවිල්ඒ හරියට අපි සලෝකයොත් කළමනාකදන කර මිනහමැත්ත සිතේ ඇතිවෙන සිතුවිල නිරුද්ධ කිරීම ක්‍රියාවලයක් තම යෝග කියන්නේ එතොට යෝග කියරකිව්වාම යෝගවල තියෙන ආසන කියන කොටස එක කොටසක් පමණයි එ ඊට වඩා තව කොටස් ගොඩක් තියෙන තකොට රාවල් පිළිබඳ අපි ඇතිම ගඹරුම් සලකා බලන්න ඕනි. ඔවේවා යෝග දර්ශන හැදැරීමේදී ගැඹරීමම සලාකා බලි ුතුදේවල් මුොකද සාමාන්‍යෙන් සාමාන ජීවිතර යෝග හැදැරීමේදී මෙනි ේවල් අවශවෙනින. අපිට වශයෙන් ඇතරම ආසනහාහ ප්‍රාණයම කියකොටස් විතරයි. සමහරවෙලාට අපි ලිඩරග කොහොමද ජෑයගන්නේ දැන් විශේෂයම අදවසේ අපි අදධැන යම කරන්නේම මේ මානසිකාතතිය පිළිබඳවනි මානසිකාතතිය කියන්නේ බොහෝ දෙනාට පොදුකාරණයක් වර්මාන සමාජයේ. කොහොමද මානසිකාතතියකින් ජයගන්නේ. මානසිකාාර්තතියට ඕන්තර යෝගවල ක්‍රමතියෙනවා. මම යෝගවල මෙන්න මේ වගේ පැතිකඩම් මොම කියන්න. යෝග ගැන කතා කරාම යෝග ආහාර තියෙනවා. හරගෙන ම තැන කලින් දවසප් කතාතර ය ගැන මං කතාකාන නෑද යෝග ගැන කතා කරහම යෝග ආසන තියනවා මේ මානසික ආතති සඳහා. ඒ වගේම යෝග මුද්්‍රා තියනවා මේ මාන්සික ආතතිය දුරගීම සඳයමත නැතිකිීම සඳහා. ඒ වගේ මතිය නම යෝග දර්ශනයේදී මේ ලෝකයේ තියන ධර්මතාාවයන් තේරු තොත්තොයි මාංසික ආතතින් එක්මනින්ම මි දෙන්න පුළුවම පංචි උදාහනයක් කියන්න. එක්තරා දවසක උදේවරුවක පුංචි පවුල අම්මයි තාත්තයි දුවයි පුතයි දැන් කලි බලයි අම්ම වැට එන්නාදනවා තාත්ත වැඩ යෙන්න්නාදන දුවපුදර්ශි කොයෙන්න්නාදනහලබල එකතුවෙලා මේ එහට මෙට දුවන ඔය දනතරේ ඔක්කෝම එක තුලාදැ කෑම කන්නත් ඕන තාත්ත වෙලා ටක්ගාල මේස වාඩවෙලා කෑමගන්නාදනවා පුතත්ති නොයිතකම අමත්ත වෙල්ලා දුවඇත වෙල වාඩියනක ොම දෝගේ අතවැදිලා තේකේ අත වැදිල තේග හිරෙන ඒනා මොකදන්නේ අර මේ සිෙදගේ රූටාල ගහිල්ලා ඇගේ ඔක්කොම දවැටනවදැ තාර්තගේ මුලු ඇඳුමේම තේ තාතර මොකදන ඒලායි මහාකයින්තියක් ගිහිල්ලා උදුර බැල්ලා මට බැල්ලා පුතාට බැල්ල ලොකු මානසික පීඩනයක් කෙතිනින් නිකුත් කැනෝ හැබැයි ඒක සිදුව වනාට පස්සේ ඔක්කෝම අස්තතුරට පත්වෙනවා දුකර පත්තිෙනවා නමුත් ඒ තා බුද්මත් වනාන ඉක්මනින්ම ගෙහිල්ලාෂර්ට් එක ලට ඇැඳගෙන ලක්ලා ඇස්තිවෙලලා යිති වැඩට යන්න ඒක හැමෝම සතුනින් එලෙට එන්න දිබ්බා එක මේ ලෝක ඉතියෙන යම් කිසි ධර්මතාවය ඒ ධර්මතාවෙන් අපි අවබෝධ කරගන්නවා සිතේ සිතිවිල්ලක් ඇති වුණා අනං ඒ සිතුවිල්ල ක්‍රියාකාරුවන්න කලින් අපිට පුළුවන්ෙන්න්න ඕන සිතුවිල්ල තේරුම් අරගෙන ඒකට ප්‍රති ක්‍රියාවක් නොකරඉන්න අන්න ඒ වගේ ලෝක ධර්මතාවෙන් තේරුම් ගන්න ඕනම් ගොඩක්ොයි මානසික ආතරීන් මිඳන්න පුළුවන්ම මේක එක පැතිකඩක් විතරයි දැ සාමාන්‍ය ජීවිතය බැල හම ඕනම පුද්ධලෙක් කාරි බහුලෑනි එහෙම ජීවිතයක් ගත කරනකට කොහොමද මේ ශරීරය නීරෝජීවතියා ගන්න සුදුසු ආසන කරම තියෙනවද. යෝග ආසන බොහොම ඇක්තිය නොමේ මාර්සික ආතතිය දුරලීම සඳහා. එතකොට යෝග ආසනවලින් අපි විශේෂම ගත්තා හම කොඳු නාර්රටයට අනිවාරෙන්ම අපි අභ්‍යාසි කළ යුතුමයි ඒක ම තතාමත් ගෞරුඉල්ලා සිට නොම මේ ප්‍රේක්ෂකයන්ගේ ලංකාවසි සියරුම දෙනාගෙන් කොන්ඳුනවාරටයට අභ්‍යාත කරම්. කොන්ද කිලින් තියාගන්න කොන්ද කෙලින් තියයාගන්න අභ්‍යාස කරන්න හොන්ද ගැන හැමතිස්සෙම නැවනික කොන්ද තියනවා අස්ති තස්තුනක් ව හතර කොන් තැන් හතර ගින් නැවෙනවා ඉතින් ඔය අපේ කටි කිලා ති නොතනක් හැමතිෙම ස්සර නැවෙන්න පිටිපසනවෙන්න කටීරෝග ඇතිවෙන අස්ථාවන් ගුඹ හෝයට රෝග යවා කොන්ද අනිවාර්රම අභ්‍යාස කළ යුතු මයි. ඒ මොකද මංහෙම කියන්නේ. ලංකාේ ගොඩාකායියට ොෘත්තරෝග හැදෙනවා. කොන්දොස්ත මහතෙක් ගන්න ගුරකාලා හිටගෙන සිකර මාතක් ගන්න හිටගෙන ඉන්න. ඇතුර ොත්්සිට වැඩගන අපේ වන දපුතක් ගන්න හිටගෙන ඉන්නේ පදිකට ගන්ත්‍රය කයා කනට කෙනක් බලන ඉඳගෙනම ඉන්න ැනකාධකාරරි කය ලන ඉන්ඳගෙනම ඉන්න. ඉතිං ඔය කොඳනාලටයේ හදටම සසුම් නනාඩී අපිගෙනවා අප සරිරේ ප්‍රධාන වශයෙන් නාඩී ඇතදහ තුනක් ප්‍රධනවා ඉඩාපිින්ට ලසුනාගෙනක මේේශුෂුම්නා නාඩිය හරියට ක්‍රාකාරය නැත්තා. ඒ මානසසිකතයේේ රජෝම බලපාල නිසා මේ යෝග දර්ශනය තුළ පැහැදිලිව හඳුලා දිල යෙන මේ කොඳු නාර්රටීයට කළ යුතු අභ්‍යස ඒ අනිවාරින් කළ යුතුයි ඒ එකක් දෙවිනි කාරාව තමයි ශේෂාසනය ශේශාසනය යෝගාසනවල හඳුන්නන්නේ රජු ලෙස එහම නැත්තම් පියා ලෙස එච්චර්තම ප්‍රයෝජ්ජන සම්බන්නයි බල සම්බන්නේ ශේශාසනය එ දෙන්න පුළුවන්නම් වෙන දිනකට තුනක් හතර ඒත් ප්‍රමාණවා එකදැන් හැම දෙනාටම කළ හැකි ආසනයක් ශේශාසනය වර්ග කහිපයක් තියෙනවා. ආදනෙක් පුහුණු කළතු ශේශාසනතියනවා ප්‍රවීණක් පුහුණු කළලතු ශේෂාසනතියනවා එක පාරම ශේෂසය ොන්න දැම ලින් හිට ගන්නවා කියලා බිත්තර කියල කකොද ස ඒ එක ශේශාසයෙන්යි. එහෙමකරොත් එෙම කරන්නත් එපාගලා ම ඉතා ගෞරෙන් කිය අස්තීටනවා හමරොත් ඒ හිතන්න බැරි ලෙඩ රෝග මසනි පත්ත නැතිවෙන්න පුළ මොකද එක පාටම ඔලු හිරගත් බෙල අනිවාර මස්ති ිදිය මට වෙන්නත් පුළුවන් බෙල්ලර දරගන්න බැරි ක්ති එන නිසා ආදුනයේ පහනුවීමේදී එක පාරට ශේශාසනය කරන්නතු එක පෙර කළේතු අභ්‍යාසයන් හතරක් ටයනවා. ඒ හතර කදලා මයි ශේශාසයට එන්නේ. ආදුනක සාමන්‍ය සතියක් ඉතරේ පරර්ුව කල්ලලා තමයි ශේෂාසෙන්යට එන්නේ. ප්‍රවිීණෙක් නම්පු දෙනපතාාපුණම කර කෙනෙක්නෑ ගැඩුවක් නෑ හැබ මේ පුරුදු ආර පස්සේ දවසකට විනාඩි දගතුනක් කන වනම් ගොඩක් ප්‍රතිබල ගන්න පුළුවන් මුණ වගේ ප්‍රතිබල දෙන්නේ මාන්සික ආතතියම්ූර්ණෙමු දුල්ලන්න පුළුවන් ඇයි මේ මානසික ආතතිය එන්නේ අපි මානසික ආතතියට පොඩ්ඩක් අවධනියමු කරොත් මාන්සික ආතය ආපුකුමක් කො හට දැනන්නේ අපි මේ උර හිස්මේ උරේ සක්කෝම හරෙනවගේ දැනවා රස කල්පනවාුව ටස නිකං ඔහේ බලානි වගේ බලාවෙන්න අලු දෙවල් හිතන්න බෑ කිසිම දෙයක් ඔල්ලොට යැනිනෑ එතු අපේ එතනින් පටංගන්නක තමයි අතපයි හිරිවැටීම උප්‍රේ අන්සභාගේ දක්වා හයන්න පුළුව ඉටවස චර්මනෝ ඇතිනෙනවා මුණන ැතෙන අවලසයන ලේ රුද්ිරය ගැටලු වෙනවා ගෝඩ ප්‍රශ්න ඇතින මේ ශීශාසනයට තුළින් මේ සම්පර්්‍යම ආතතිය දුරල්ලේ හැකියාවක් තියෙනවා එත නිගයාම සෙම්රෝග ඊට වස්සේ උදරාබාද ඒ වගේ සියලෝම රෝග හැකයාවක් තියනවා ඒවගේම ශරීයේ තියන ශක්තිීන් ඉහල පහල මනාලෙස ඇවීම හැකයවක් මේ ශේෂාෂෙන්ට තියන. ඉටවස මළබද්ද සම්පූර්ණය මගේ නැකවෙනවා මේ ශීශාසනය සිිය මුතුළු. ඒවගේ අතුරු ප්‍රතිබල ගොඩක් තියනොදැ කතාරන්නගෙනුත් අපටති කියන්න පුළ දහැපාලකුණත් ඒ ශේෂාසනය ප්‍රතිබල ගඩක් තියනවා. ඒ හා සමානවතවාසනයක් තමයි සර්වාංගාසනය සර්වංගාසනෙත් ඔය හා සමානෝම ප්‍රතිඵල ගොඩක් තියනවා. විශේෂම හදවතට ගුඩක් හොඳයි මේ සාරන්ගාසන හැබයි මේ ආසන දෙකම කැ අපිට සිදුලේ පිරිසුදු කිරීමට හැකිියාවක් හැියවක් යවා හැබැයි මේ ආසන දෙකම මේ රුද්ර පීරනී ප්‍රශරතිනයට හොඳ නෑ අනිවාර්ම ඒ යම් කිසි පාලනයකට ලක්කරගෙන තමයි දේවල්ල නියලෙන්න්න ඕනේ ඕ අනිවාරෙන්ම මල්ලා සිටනයි ප්‍රශරතින අය ආසන දෙක කරන්නම එපා මේ ආසන එක්ක විපත්තර කතන ආසනය කතරන ගොඩක් මොහොඳයි මේ අසන ලම්පපුලොන් මානන්සික ආතිතය සම්පූර්ණින් වගේ ඉවත් කරන්න ට අමර තව ොඩක් ආසන තියන නමුත් මගේ පවාසන දෙගතුන ඉතමන් ප්‍රයෝජනයි ඒ වගේම ප්‍රාණයාම පොහුණු කරනවනං ඒක හරියට මාංසික ආතිතයට අමුටතයක් වගේ හරියට ප්‍රාණයාම නාඩි ශෝධනය කපාලබාති අභ්‍යාසකදන කිරකුට මාංසික ආතතියක් ද නැ හ යෝග ැ ොදන්න ෙකුට හින්න පුලුවන්ම මද ප්‍රායම කියල කියන්නකි පාන යෑම පාන එනවා යනවා ආන අපාන හුස්ම එනවා යනවා ආනාපාන හුස්ම එනවා යනවා මේක වැදි වැඩිමක් තක ගන්ති අපේ ආනාපාන සති බාවනාව කිය අනාපාන සති භාවනාවත් ප්‍රාණයමත් කියන සම්පූර්ණම වෙනස් වෙනස් දෙකක් ඒක බවනකට මුද දෙක් කිරිසේම කල පන්න බෑ. හොමගිය න පාණ යෑම කියල කියන්නේ අපි ගන්න හොස්ම අප පාලනයට තතු කර ගැීම. ඒවගේ දැ පෙනහලු පිරෙන් හුස්ම ගන්න ඕනිද. පෙනැහල්ල අනිවාර්ම පෙන් හොස්මගන්න ඕන. ඒක උදාහනයක් මගින් පැලින්න ඕොන දැන් වැඩි මවෂතියන්නේ හාට දිබ්බර්ධ කිලැවොත් අප හම දන්න ඉබරධන වැඩ මවශෂයනෙ ඇයි කිබාගේ හොස්මරැල්ල දිගගේ විනාටි දෙක්තර. නමුත් වේගින් හොස්මගන්න හාවා බල්ලා. ඒ වගේයට පූසා. ඒවගේයට හොස්ම ගනි කෙටි හොස්මගන්න. එඒ ඒ වගේගේ හොස්ම ජීතකාලය කටි අඩයි. හොස්මරැල්ලම් පුලුවන් අපේ ආවෂදික් කරන්න මේ පැි පොත්ල තිනවා එක අපි ඔන්න ප්‍රායෝගගත් ඉදින්න පුළුව. හොඳවට පැෙනහැල්ල හොස්ම පෙනහැල්ල පිරන්න හොස්ම ගන්න කෙනෙක්ගේ ආවෂ්‍ය දික්කනවා. අපි දැන් හල තියනවන හිමමාලි ඉන්දිය හිමාලි ඉන්ව කියලා අවුරුදු දෙසී තුන් සය වගේ වෙන රචිවරු. කතා වි සතවයක් තියෙනවාද ඒතයි සත්‍යයක් තිවා සහර ිශවරී අු දහගරත්ත වයිසයිඒකොල්ල ඉන්න තනිකරම දෙයන ශක්තියන්ඉන්නේ බාබාජිතුමා කියලා අහලැති තාමත් ජීවමානයි එඒ බාජි ක්‍රියා කරනට බාජිතුමත්ක සම්බඳවීම හැකයාවකොත් තියනවා එක ගුරයෝග කරනයි දන්නවා ඉති ඉ ගුතුම ඉන්දියල් ගවේශණ කළම අද්දකම් තියෙනවද මට හම්බුනකිහිපදනෙ විශේෂම ධර්ම ශාලා ප්‍රදශීතව ගොඩක් හැගිච් ෝගවරු ඉන්න. සකේෂනන් දැටික අඩ ේ සල් ගොඩක් දෙැවාල්ජිගට ලක් කියලා නමුත් තිමමාචල් පැත්තරගියෝ පිට ඔොයා ගන්න පුළුවන් කයිලාස පැත්තර යෑනකොල්ට අපට හම්බෙනවා ධර්ම ශාලාාවල ඉන්නවා ගොඩක් ලාමවරු ඒ ප්‍රාණයාම විශේෂෙන්ම ප්‍රාණයම අභ්‍යාස ැදියු පු ගන ර කන්නය ඉන්න දනු ශාලප දේශේ. දැන් අවධන යමු කරන්නුට තවත්කාරනාවක් තමයි අපි සාමාන්‍ය ජීවිතය දැකල තියෙනවා කාය බහුලත්වේ මැද වේගින් වැඩ කරන අය වගේ වේගෙන් හුස්මගන්න අය. මේ අයිගේ ජීවිත කාලෙ කෙටි වෙනවාද දැන් අනතුරට ලක් වෙන්න පුළුවන්න්න කොහොම දෙේ අය හුස්මගන්න ඕන. ඇතරම එකනම් ඉතාාවත්ම ශෝක ජනකවස්ථාව. මේ රටේ ත තරුණයන් දැවලුත් වැැල්ලක් තියන්නේ. කෙටි හැමදම හැම දෙම ෂනික නුටල් වගේ හන් ඉතා ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්ති කිසිම දෙේක කිසිම වෙලාවක ඉක්මන් ප්‍රතිඵල අපට ලැබෙන්නේ නෑ එහෙම ලැබුණොත් ඒවා ඉතාමත්ම කෙටි කාලයි ඒ වගේම තම මේ කෙටි හොස්මත් අපි ජීවිතය කියන ජාත්‍රාව කෙටිවෙන කෙටි හොස්ම ගන්න ගන්න අප මේ ජීත කාලී කෙටි වෙන ම ගන්නත් වෙලාවක් නෑන කියල සමාරු කියනවා අහලදවා එනිසා මේ හොස්ම තමයි අපේ ජීවිතය ආකාරකින් පදනම් වෙන්නේ දීර්ග හොස්සනය කිරීම තුළ ගොඩා අපිට වාස්ථාවක තත්තන් අත්වෙනවා ඒගේැ වේගි වේගින්න් හොස්ම ගන්න එක සුදු සුද සුදුසුන් නෑ ඒ කිසිසේත්ම වේගින් හොස්ම ගනීම කෙටි හොස්ම ගැනීම සුදුසු නෑ හොස්ම කියන රිත්මයක් හොස්ම ජාන කලාවාක් එ කලාවට රිත්මයට අනුව සසනය කරොත් ඒකෙන් අනිවාරෙන්ම එක කාරණක් වෙනවා අවෂ වැඩියනවා. අනිත් කානාව අපි නීරෝගි වෙනවාම තමයි. අපි කෙටන් හෝ හඳුන්න නොන මේ පොද්ේ යෝගලින් පුද්ගලයකුට ලැබෙන වාසි මොවාවද කියන කාරණය. යෝග වලින් වාසි විශේෂම බෝවන රෝගනි මේ අපි බලන්නේ බෝ නොව නරෝගලින් අපි මි දෙන්නේ කොහොමද කිය එක. පරිබදව කතාර ඇත්තර මේ කානාව ගැන කතා කරන්නකොට යෝගවලින් ලබ දෙෙක්දැ ඇතරම අපිහල තින දිය වැඩියාව කොලෙස්ටරෝල්ගේ රෝගවලින් පෙළනව හන්දිපත් වේදනාවකොදු යට පෙළේ වේදනාවන් මේවට මේවා සුදුසුද මේ ආසන අනිවාම සදු විශේෂම සදුසු යෝගවල තියන ප්‍රයෝජනය කියානිම කළ නොහැකි. මං පොඩි උදාහනනැත්ම කියන්න යෝගවල තියෙනවා පොඩි ිය කටගමි ආරවිද සම්බන්ධයි අප ටවික දි පුද්ගලය තුන්දිනෙක්කින්න ගලිතවා එක පුද්ගලයක් ඔන්න ටීවික දිහා බලාගෙනන්න රූප පට්ටේ දිහා බලාගිනින් යි යන දැන්වීම යනවා නාට්‍යයනවා බලාගෙනන්න ඒකටය ප්‍රචරාව දක්වන්නු සාමානයේද තව කෙනෙක් ඉන්නවා දෙවිනික්න්න ය රූප පටියේ දිහ බලාගන්නවා හැබයි යා රූප පෙට්ටේ දිහා බලන්නේ එයා අක්කම ඇති දේවා කැමුති අකමැති දෙකම දවල් බල්ල එක්ක නික්කන්නවා අකමැති දේවල් බල්ල තවක්ක නික්කන්නවා රූප පෙට්ටිය ඇතිෙනවා ඒක ඕෆ කල්ලා ඇස්තක පියාගෙනින්න්නවා ඔත්තනින් වැඩිපුරම මනස වැඩ කරන්නේ පලිනික්ිෙන ද දෙවිනික්කෙන ද තුන්ි නික්ෙන අපි දන්නවා තුන්ි නික්ලා මොකද එයා බාහිර ක්‍රියාකාරකම් එයාගේ මනසර ගන්නේ එතුර මේ බෝ නොවන රෝග කියලා ගත්තාම විශේෂම දීවැඩියාව කොල්ලොස්ටරෝල් අධිකරු දර පීඩනය හෙසිරුදාව ඒවගේ දේවල් ගත්තාම සම්පූර්යෙන්ම පාලනය කිරීමේ හැකියාවක් මේ යෝග සාශසය තුළ යෝග දර්ශන තුළ තියනවා මේ යෝග දර්ශනය හදාදන්නා හරියට තුන්ගන්නවා වගේ බාහිරෙන් වෙන දේවල් එයා ඇතුලාන්තයට ගන්න තෝරල බේරල අවශ්‍යනං ගන්නවා අනවශන ගන්නවා කෑමක් තියෙනවා බරිගිනින් හැබැයි එයා දන්නවා මේ කෑම කැවත් ය නිවාර්රම ලෙඩවෙනවා කියලා යා බඩ ගිනිින්න්නවා කෑම ගන්න ඒතම යෝග යෝජීබෝගී රෝජී ිල තුන් කොටාසයක්න්නවා යෝගීෝ හරි දුර ලබයි බෝගියෝ ඉන්න අපි මේ වගේ සාමන් පතじゃない රෝගියෝ ඉතාමත්の බහුලයි එ මේ සමාජී සියයක් ී ලගත්තො ින් සීයට අනුවක් මින්නෙ රෝගියෝ සීයට නමයක්ින්のは බෝගියෝ සිටがකිවා 気 දැ අවසන් වශයෙන් හෝ මින්නම මේ ප්‍රශ්නයටත් පිළිතුරක් ලබල දෙන්න දැන් අපි හලතිනව රෝග ගන කතාහනවට මේ උමතු රෝග සුව කරන්න පුළුවන් කියලා මේ යෝගාසන වලින් මික සත්්‍යවයක් තියෙනවද. අනිවාර්ම සුව කරන්න පුළුවන් සහ සත්‍යතාවගත් තියනවා. උමතු භාවයට පත්තිනවායිටල කිය කියන්නේ එක්තවා මානසික රෝගී තත්යක් මානවල් මොනසවල්ලනක එතකොට මේ බෞද්ධ දර්යන අනුවත් මල්සේ හටගන්න රෝග හතටල් සතරක් පමණ සඳරලා තින සාාලෙකන්ග සූත්‍රයේ. එතනින් යටගයාර පස්සේ සිගමන් පොයි් කියලතිෙන නීරෝපියාව කියන්නේ ඒ වගේ රෝග හැමල් කෙනාටම ඒ වගේ රෝගයකින් පිල්වා කියලත් සඳන්ුලතියන ඉතරවා අංගුතර නිකායේ සේල සූට්‍රය සදන්නුලාති න ගොඩක් රෝගගැන. යෝග දර්ශනය තුළත් යෝග දර්ශනය තුළත් යොග සූට්‍ර තුළත් මේ මාන්සික රෝග. ඇතැකිදීමේ එකක ක්‍රමුවේදයන්තියෙනවා ඒකෙන් එකක් තමයිමකෙන අපිට වෙලා කාලවෙලා මදි සකච්චා කරන්න යෝග මුද්‍රාගේනොකොටස. යෝග මුද්‍රාවලින් පුළුවන් ඕනම මාන්සික රෝජගේ කාලපුූු කරෝත් සම්පූර්ණම යතා තත්වයට ගන්න නැත්තං කෙටිකාල්ලයකිදී ඉතාමත්ම හොඳ තත්තකටරගන්න යෝ මුද්‍රාවලින් පුළුවවා යෝග මුද්‍රාග ල ගවා යග මුදාව ගොඩාක්තින අස් දාති න මනස් දතින කායි මුදාති. ඒ වගේ මුද්‍රාවලක ගොඩක් තියනවා එක පුද්ගලයාට එක රෝගයට හරියන එක මුද්‍රා එසා හැමෝටම එක මුද්‍රාව හරිිය නනෑ සාමාන්‍යෙන් මානසි ගාතතියක් තින ගොඩක් අයට ගෞරේ ආරාධනා කරනවා වජරාසනය ඉදල්ලා ධයන මුද්‍රාව හුණුරන්න එමත්ත චින් මුද්‍රාගිලත්ති නවා වජරාස නිදගේ මුද්‍රාව දවසකට විනාඩි පහක් පුහුණු කරන්න නින්දර් කලින් හෝ දවසේ අනිකුත් රට පටගන්න කලින් ගොඩක් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. අපි මුලින්ම සඳහන් කලානමි යෝග පිළිබඳව ගැම්ඹුරට හොයන්නෝනම් මේක පතුලටම ගැඹුරටම කිදාා බහින්න ඕනි. අපිීතින් අද මේ කතා කළේ ඉතාමත් වල්පයක් විතරයි. අපි නැවතිම ලපනක් නමීතියන්නකමායකක්. අපි තවත් දවස කතාකන බලාපුොරොත්තුවෙන් අද සුවසිතින් අපි සමුගන්නව අද සුවසිතින් අපි අවධහන යොමු කළේ මානසික ආතය ජයගැනීමට යෝග ආසන ඉවහල් වෙනවද කියන කාරණය පිබඳවයි. මේ පිළිබඳව අද බදාාදා සුවසිතට කරුණු පැහදිලි කළේ යෝග උපදේශකහා, යෝග ගවේශක, හසින්තකංචන ඩයස් නාගාවත්තම හතායි ඔබතුමාට අපේ ස්තුූතිය හිමි වෙනවා අද සුවසිතට සභාගිවිෙන් මේ කරනු පැහදිලි කලාට. ොහමතයො මුොහුණ පොතිෙන් ඔබහමුවන්නට නවවාධ්‍ය සහය ලබාදුන්නේ ජගත්කිත්සිරිි නවරත්න නිෂ්පාදන සහය මලින්ත දේශප්‍රියගෙන්. දා සුවසත නිෂ්පාදනය සහහිදිරිපත් කිරමු දේරනී වික්‍රම සිංහ අප අලිත් හමුුවමු ලබන සති බදාදා සුපුදුදු වෙලාවට ඔබට නීරෝගීමත් ජීවිතයක්